එතකොට ඔබතුමා කියව දේශනතර බොමුදර සිංහල පරිහරණය කරනවා ඒ කරනවා ඒ තුලින් බෞද්ධ ආගමට ඔබතුමා ගලපන වචන සහ වේව කතා කරලා තියෙනවා කියන එක පේනවා මිනිමස් කෑවා බෞද්ධ ආගමේ බුදුවාන්ති කියලා කියලා තියෙනවා ඇයි මේ වගේ ආගමට අගෞරව කරන දේවල් කියන්නේ ඒක ඇත්තටම 2013 අවුරුද්දේ සිද්ධ වුණු දේශනයක් ඒ කාලේ ඇතැම් සිංහල සංවිධාන විසින් ඉස්ලාම් ධර්මයටයි මුස්ලිම් ජන සමාජයටයි විරුද්ධව නොයෙකුත් චෝදනා එල්ල කරා පදනම් විරහිත චෝදනා ඒවට පිළිතුරු දෙන්න තමයි මේ දේශනාව අපි සූදානම් කරේ මේ දේශනාවේ නොයෙකුත් කරුණු කාරණා පැයකමාරක කාලයක් මම කරනවා මේ සිංහල බෞද්ධ රටක ඔයනි සුළු ජාතික ප්‍රකාශ කිරීම වළංගුයි කියලා හිතනවා නෑ සර් මම මේ වරද පිළිගත්තා සර් නිර්මාංශ ප්‍රශ්නය කියන මේ පොත කිරිබත් ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ පොත උපුටලා දැක්වුවා සුප්පියා උපාසිකාවගේ කලව මාංශයේ ගිලන් වූ භික්ෂුවක් වැළඳු කතාවක් මම ඉදිරිපත් කරනකොට ගිලන් වූ භික්ෂුව වෙනුවට බුදුරජාණන් වහන්සේගේ නම මට පැටලෙවීමකින් සිද්ධ වුණා මම මේක 2013 වසරේම පස්වෙනි මාස 14 වෙනිදා මම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරා බුදුරදුන් මිනුගස් වැළඳුවයි ප්‍රකාශ කරපු කාරණාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ මම සමාව අරගන්නවා කියලා නමුත් ඒක ඒ මම සමාවෙල්ලපු ඒ වීඩියෝ පටක් තිබෙනවා රෝමා සංවිධානය නිකුත් කරපු ශුද්ධ වූ පුරාණේ තියෙනවා මූණු ආවරණය කරන්න ඕන අනිවාර්යයි කියලා තියෙනවා එතකොට දැන් ඒ එතනදී පෙන්වන්නේ අපි ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා නමුත් ඔවුන්ගේ මතය වෙනස් මේ අවුරුද්දේ තමයි මේක පළ කරේ අතිගරු ජනාධිපතිතුමාගේ අතින් තමයි පළ වුණේ මේ ශුද්ධ වූ මූණු ආවරණය නබිනායකතුමාගේ භාර්යාවන්ට පමණක් අදාළ නීතියක් සෙසු කාන්තාවන් මූණු ආවරණය නොකළ යුතුයි ශුද්ධ වූ කුරුවාණය 33 වන පරිච්ඡේදයේ 59 වන රැකියේ තියෙනවා ධාලික අදනා යෝරෆ්න කාන්තාවන් ඇඳුම් වස්ත්‍ර පළඳිනකොට ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගන්න ඕන කියලා නබිනායකතුමාගේ භාර්යාවන් වඳුනගන්නේ මූණු ආවරණය තුළින් ඒ කියන්නේ අනිත් කාන්තාව මූණු ආවරණය කළේ නැහැ නබිනායකතුමාට බහු භාර්යාවන් හිටියා 11 දෙනෙක් ඒ නිසා ඒ නීතිය උන්ට පමණක් ඒ පවිත්‍රතාව වූ ජීවිතයක් සඳහා ලබා දුන්න නියමයක් මිසක් වෙනත් කාන්තාවන්ට ඒක අදාළ නොවේ කියලා ස්ථාවරය මත තමයි පිළිගන්නේ ආගමික මතභේදවලදී අපි අදාන ආගම අපේ තියෙන ඒ ආගමික භාෂණයේ නිදහස ලංකාවේ ලබා දෙලා තියෙන ඒ රාමුව තුළ අපි කටයුතු කරනවා. නමුත් සමාජ වශයෙන් ප්‍රශ්නයක් පැනනගිනකොට අපි උලමා සංවිධානයේට අපි ලියුම් යවලා තිබුණා ඒක. තරයි භාෂාව ඉගෙන ගන්න එකයි හැම නගරයකම ගමකම තියෙන පුවරු අරාබි භාෂාවෙන් දාන එකයි දෙකක්. අනේ දැන් අරාබි භාෂාව ගැන වැරදි අර්ථකථනයක් යනවා. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත් භාෂා 6ක දෙවැනි තැන තියෙන්නේ අරාබි භාෂාව. ඒක වැඩිම තියෙන භාෂාව මොකක්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඉංග්‍රීසි භාෂාව. එතකොට අපේ රටේ හැම එකම ඉංග්‍රීසියෙන් කරන්න ඕනේ ඊට පස්සේ නෑ එහෙම නෑ සමම මේක නෑ නෑ සර් එහෙම මම කියන්න ආවේ අපේ රට අදාළ අපේ ජාතික භාෂාවල් පිළිගත්තේ විතරයි දැන් අපි අරාබි සංස්කෘතියක් උදා වෙන එකට කැමති නෑ